తాక్షిక అమాత్యాంశే తాక్షణ అమాత్యాంశే ఆర్థిక ప్రతిపత్తి సరస్వం క్రియాత్మక అమాత్యాంశ బుద్ధ శాసన అమాత్యాంశ బుద్ధ శాసన ఆధునిక సంస్కృతి కఠిత అమాత్యాంశ నాగరిక సంవర్ధన నివాస అమాత్యాంశ ముద్రాల అమాత్యాంశ కమకరు అధ్యాపన సౌఖ్య విదేశ తీవ్ర ప్రవాహన వెలంద వనజీవి వన సంరక్షణ రాజసేవ పలాసభా పలాపాలన జనమాధ్య వారి మార్గ విధులు బాగా మహామార్గ కర్మాంత పరిసర ఇదాం కృషి కర్మ జల సంపాదన బలశక్తి వెవిలి సంచారక వరాహ నావిక తరుణ క్రీడా సంవర్ధన సంబంధీకరణ అధీక్షణ అధికరణ మహాజనారక్షక ఇన్ అమాత్య ඒවට කෙලින්ම එකකවත් ධර්මයක් නෑ. එකම අමාත්‍යංශකවත් ධර්මීකරණ ක්‍රියාත්මක වෙන්නේ නෑ. ඒ කියන්නේ ඔකේ දානේවත් සීලේවත් භාවනාවත් ඔය මුඛාකටවත් කිසිවකට අහු වෙන්නේ නෑ. ඒ වගේ ප්‍රබල ලෞකික අමාත්‍යංශ ඒවා. ප්‍රබල ලෞකික අමාත්‍යංශ රාග ද්වේෂ මෝහ අකුසල ධර්මයන් වර්ධනය වෙන විදිහට තමයි ඔය හැම අමාත්‍යංශයක්ම ක්‍රියාත්මක වෙන්නේ. ලෞකික බලය, ලෞකික සංවිධාන නිර්වාණයට විරුද්ධයි. ඔය හැම අමාත්‍යංශයක්ම නිවනට විරුද්ධයි. නිවනට විරුද්ධව තමයි ක්‍රියාත්මක වෙන්නේ. ඉතින් අපි දැන් මේ රටේ ලෝකයේ තුල නැවත මේ නිර්වාණය නිර්වාණ විපාකය ලබා ගන්න තමයි අපි මේ උත්සාහ කරන්නේ. ඒකට වෙනස් වෙන්න ඕන. එහෙම අධර්මයක් තියෙන්න බෑ. දැන් සෞඛ්‍ය අමාත්‍යාංශ අධ්‍යාපන ඔයක දැන් සෞඛ්‍ය අමාත්‍යාංශය ගත්තත් අධ්‍යාපන අමාත්‍යාංශ ගත්තත් ඒ වගේ තිබෙන්නේ අධර්මයේ. ඒක අමාත්‍යංශයක්වත් ධර්මයට අනුව ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒ වගේ රාග ద్వේෂ මෝහ තමයි එන්නේ ඉන්න බලවත් වෙන්නේ. බලවත් වෙන්නේ ඉතින් මිනිසුන්ට මිනමුදල් වැටුක් මදිනා ඉල්ලීම් දිනා ගන්න ඉතින් ඒ අය කෑකෝ ගහන, ద్వේෂයෙන් කෑ ගහන, බයිනවා, නිඳා කරන, අපහාස කරන. එහෙම කෑ ගහලා බැනලා පාරට බැහැලා කෑ ගහලා බැනලා තමයි ඒ මුදල් ටික ගන්න. අමාත්‍යංශවල එහෙම තමයි ක්‍රියාත්මක වෙන්නේ. සෞඛ්‍ය අමාත්‍යංශේ, අධ්‍යාපන අමාත්‍යංශේ ඒ වගේ තමන්ට මුදල් මදි නැහැ ඉතින් කෑකෝ ගහලා තමයි ගන්න. ඒක තමයි ක්‍රමවේදය. ඉතින් ඒවා දැන් ඔය අමාත්‍යංශකවත් එහෙම 500 රකින්න ඕනේ අපි. අපි ධර්මයට අනුව අපි මේ ක්‍රියාත්මක කරවන්න ඕනේ කියලා එහෙම දෙයක් නෑ. ආණ්ඩු ක්‍රමේ එහෙම දෙයක් නෑ. එහෙම එකඟතාවයන්, එහෙම කතිකාවන් එහෙම කිසිවක් නෑ. එහෙම ධර්මයක් නෑ, ආගමක් නෑ. අධ්‍යාපන අමාත්‍යංශයට ආගමක් නෑනේ. සෞඛ්‍ය අමාත්‍යංශයටත් ආගමක් කියලා දෙයක් නෑ. එතකොට ආගම වෙනම අමාත්‍යංශයකට දාලා තියෙනවා. ඒක එක අමාත්‍යංශයක විතරයි ආගම තියෙන්නේ. බුද්ධ ශාසන ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යංශය. මොන බුද්ධ ශාසනයේ අමාත්‍යංශ 32 න් එක තැනකට දාලා තියෙනවා. ඒක විතරයි බුද්ධ ශාසනය. ආ එක අමාත්‍යංශයකවත් බුද්ධ ශාසනයක් නෑ. බුද්ධ ශාසනයක් නේ, ධර්මයක් නේ, ආගමක් නේ. එහෙම තමයි පාලන ක්‍රමයේ මේ හදාගෙන තියෙන දේසියට. ඒතොර ලේසි. දැන් ඔය හැම අමාත්‍යංශයක බුද්ධ ශාසනය තිබුණොත් ඔය එකක්වත් හරියට කරන්න වෙන්නේ. හොරකම් කරන්න බෑ, කෑකූ ගහන්න බෑ, බොරු කරන්න බෑ, වංචා කරන්න බෑ. ඔය අමාත්‍යංශ වැඩක් කරන්න වෙන්නේ නැහැ එතකොට. මේ සිල් ගත්තා වගේ ඉඳ වෙනවා බොහා අමාරුයි. එනිසා අමාත්‍යංශයේ බුද්ධ ශාසන අමාත්‍යංශ දෙක පැත්තට දැම්මා. ඒකේ බුද්ධ ශාසන අමාත්‍යංශේ 500 රකින්න කවුරුත් නැහැ. බුද්ධ ශාසන අමාත්‍යංශේ
ඒ අමාත්‍යංශෙත් 500 රකින්න එහෙම දෙයක් නෑ ඒක. ඒක තියෙන්නේ මේ බුද්ධ ශාසනය කියන්නේ පන්සල් වලට සල්ලි දෙනවා ඒවා ආධාර දිනු කරන්න ඒ වගේම ලියාපදිංචි කරනවා එහෙම කටයුතු ටිකක් තමයි කරෙන්නේ. එහෙන් ප්‍රතිපත්ති බුද්ධ ශාසනයේ ප්‍රතිපත්ති එකකවත් ඔය එක අමාත්‍යංශයක බුද්ධ ශාසනයේ ප්‍රතිපත්ති නෑ. නිවර්ති ප්‍රතිපත්තියක් නෑ. ඉතින් මේක අපිට බලපානවා අපේ ඡන්ද බලය පාවිච්චි කරන නිසා. දැන් අපි මෛත්‍රී භාවනාව ගත්තා කොහොමද මෛත්‍රියේ වර්ධනය කරන්නේ? මිනිස්සුන්ට මෛත්‍රී වඩලා දේමෝපියන්ට හිතවතුන්ට මදහත් අයට අහිතවත් අයට එහෙම තමන් දන්න කියන හැමෝටම මෙහෙම මෛත්‍රිය වඩලා තමයි ඒ මිනිහි කරලා ඒයට මෛත්‍රිය වඩලා තමයි අපි ධ්‍යාන කුසල සිත හදාගන්නේ. එතකොට එතනදි මිනිස්සු අරමුණු කරගෙන තමයි මෛත්‍රිය වඩන්නේ. තමන්ගේ මිතුරන් අරමුණු කරගෙන, තමන්ගේ සතුරන් අරමුණු කරගෙන, තමන්ගේ ඥාතීන් අරමුණු කරගෙන එහෙම තමයි ඒ ධානය, ඒ මෛත්‍රී ධානය හදන්නේ එහෙමයි. මෛත්‍රී ධාන හිත හදනකොට එතන හිතවතුන් අරමුණු කරගෙන ඒ මෛත්‍රී දිනු කරනවා. අහිතවතුන් අරමුණු කරගෙන මෛත්‍රී දිනු කරනවා. එතකොට තමයි යන මෛත්‍රී ධානයේ වර්ධනය වෙන්නේ. මෛත්‍රියට අපි මේ විදිහට පුජ්‍යලිය අවශ්‍ය වෙනවා. ඒ මිනිස්සු අරමුණු කරගෙන තමයි ඒ මෛත්‍රී ධාන සිත කෙනෙක් හදාගන්නේ. දැන් එහෙම මිනිස්සුන්ට මෛත්‍රී නොකර හිතවත් අයට අහිතවත් අයට මදහත් අයට මෛත්‍රියක් නොකර ඒ අය ගැන හිතන්නේ නැතුව මෛත්‍රී ධානයක් හදාගන්න බෑ. මෛත්‍රී ධානයක් ලැබෙන්නේ නැහැ එහෙනම්. ඒ මිනිස්සු පිළිබඳව මෛත්‍රී හිතන්න ඕන. ඒ විදිහට මේ නිර්වාණය ගත්තාම මේ මිනිස්සුන්ගේ හැම පැත්තක්ම අපි සකස් කරන්නට ඕන. නිකම සුවපත් වේවා කියලා වඩලා මෛත්‍රියක් හදාගෙන නිවනට යන්න බෑ. මෛත්‍රියට යන්න පුළුවා, නිවනට එහෙම යන්න බෑ. නිවනට මිනිස්සුන්ට මෛත්‍රිය විතරක් වඩලා නිවනට යන්න බෑ. එහෙම යන්න පුළුවා මෛත්‍රිය විතරයි. හැබැයි මෛත්‍රියත් අපට අවශ්‍ය වෙනවා. ඒකත් එක දෙයක්. නිර්වාණය සඳහා අවශ්‍ය එක දෙයක්. එතකොට මිනිස්සුන්ගේ හැම පැත්තම ආවරණය වෙන්න ඕන. අපි මේ මිනිස්සුන්ට සුවපත් වේවා කියලා නිකන් වඩලා හරියන්නේ නැහැ. නිවනට යනකොට ඒ අය සුවපත් වෙන විදිහට හැම පැත්තෙම ඒ අය සුවපත් කරන්න ඕන. ඒ කර්මයේ වශයෙන්, විපාක වශයෙන් උත් මිනිස්සු සුවපත් කරන්න ඕන. අන්න එහෙම මිනිස්සු සුවපත් කරලා තමයි තමන්ට නිවනට යන්න පුළුවන් වෙන්නේ. මිනිස්සුන්ට විපාක වශයෙන් මිනිස්සු සුවපත් වෙන්නට ඕන. එතකොට මිනිස්සුන්ගේ ප්‍රතිපත්ති හොඳ වෙන්නට ඕන. මිනිස්සු ප්‍රතිපත්තියෙන් තමයි සුවපත් කරන්නට ඕන. ඒ විදිහට මිනිස්සු පංචශීලයට යොමු කරවලා මිනිස්සු නිර්වාණය අවබෝධය ලබා දීලා ධර්මයේ පිළිබඳ අවබෝධය ලබා දීලා ඒ නිර්වාණයට යොමු කරවන්නට ඕන. ඒක තමයි නියම මෛත්‍රිය කියලා කියන්නේ. එතකොට ඒකෙන් තමයි යාළ ස්ථීර වශයෙන් සුවපත් වෙන්නේ. අන්න ඒ විදිහට මේ අනිකුත් සත්‍ය අරමුණු කරගෙන තමන්ගේ සිත වර්ධනය කරලා තමයි තමන්ගේ සිත නිවනට යොමු කරවන්න පුළුවන් වෙන්නේ. එතකොට එහෙම මේ මිනිස්සු හදනකොට මේ පාලන ක්‍රමයක් සකස් වෙන්නට ඕන. මේ පාලන ක්‍රමය අධර්මයට යොමු කරවලා අපි මේ මිනිස්සුන්ට වෛර සුවපත් වේවා කියලා වැඩුවට වැඩක් නෑ. මොකද මේ මිනිස්සු විනාශයකට පත් කරන ක්‍රමයකට මිනිස්සු අහු වෙලා ඉන්නේ. ඡන්ද බලය, මානසික බලය තමයි මේ හැම අමාත්‍යංශයකම ක්‍රියාත්මක වෙන්නේ. ඒ බලය ඉතින් ඒවා ඒ මානසික බලය පාවිච්චි කරන්නේ ධර්මයකට නෙවෙයි. මේ ලෞකිකත්වයකට, ලෝභ, ද්වේෂ, මෝහ
රාග ද්වේෂ මොහ වර්ධනය කරගන්න තමයි මානසික බලය පාවිච්චි කරන්නේ. එතකොට මේ රට තුළ අපි නිර්වාණය මොනතරම් බලාපොරොත්තු වුණා නිර්වාණයට පත් වෙන්න බෑ මේ අධර්ම බලවේග නිසා. අධර්ම පරිපාලනයේ අධර්ම පාලන ක්‍රමයේ නිසා. ඒකට අදිෂ්ඨාන කරන්න ඕනේ මුලින්ම අපි ඒ හැම මාත්‍යංශයක්ම වෙනස් වෙන්නට ඕන. ඒවයි පිරීලා තියෙනවා දැන් මේ අධර්මයේ කියන දේ සුද්ධ කරන්න ඕන. අමාත්‍යංශ පිරිසිදු කරන්න ඕන. ඒ රැස් කරගත්ත රැස් කරන අකුසල ශක්තියට අපි එතනම විපාකය හදන්න ඕන. අකුසල් දුරු කරන්න ඕන විපාක හදලා හදලා තමයි මේ අමාත්‍යංශ පිරිසිදු කරන්න පුළුවන්. ඒ වගේ අධර්මයේ අයින් කරන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඒ සෞඛ්‍ය අමාත්‍යංශ අධ්‍යාපන අමාත්‍යංශ ඒ හැම අමාත්‍යංශයකටම දේශයෙන් මාරක අදිෂ්ඨාන අදිෂ්ඨාන කරන්න ඕන බලවත් ලෙස අදිෂ්ඨාන කරන්න ඕන. අදිෂ්ඨාන කරන්න අර මම වෛර නොවේවා තරහ නොවේවා නිදුක් වේවා නිරෝගී වේවා කියලා අපි වඩලා මෛත්‍රී ධ්‍යාන වලට යනවා වගේ අර විදිහට මාරක අදිෂ්ඨාන කරලා කරලා තමන්ට පුළුවන් වෙනවා ධර්ම රාජ්‍යයකට ඇතුල් වෙන්න කුසලයට විපාකයට සමීප වෙන්න පුළුවන්. කුසල වලට විපාක දෙනකොට කුසලයට විපාක දෙනකොට ඉස්සරලා මොකද්ද වෙන්නේ? අධර්මයේ තමයි ඉස්සරලා ප්‍රහීන වෙන්නේ. ඊට පස්සේ තමයි ධර්මයේ විපාක දෙන්න පටන් ගන්න. සෝවන් ඵලයට පත් වෙනකොට මොකද වෙන්නේ? ඉස්සරලා එයාගේ අකුසල ධර්මයන් තමයි ප්‍රහීන වෙන්නේ. ඊට පස්සේ තමයි කුසලේ විපාක දෙන්න පටන් ගන්න. ධර්ම රාජ්‍යයත් ඒ විදිහට විපාක දෙන්න පටන් ගන්නකොට අධර්මයේ අයින් කරලා අධර්මයට විපාක දීලා තමයි ධර්මයට විපාක දෙන්නේ. එතකොට අපි මේ ධර්ම රාජ්‍යයේ ක්‍රියාත්මක කරවනවා මේ. ධර්ම රාජ්‍යයේ ක්‍රියාත්මක කරවනවා ඒක අපේ අදිෂ්ඨානයෙම නිකම්ම ක්‍රියාත්මක වෙන්නේ නැහැ. අපි දැන් ගෞතම බුදුරජාණන් වහන්සේ වැඩ සිටිය කාලේ ඒවා විශ්වය විසීම නිර්මාණය වෙලා තිබුණේ අධර්මයේ ඉක්මනට විපාක දුන්නා. නමුත් වර්තමානයේ මේ අධර්මයට විපාක එන්නේ නැහැ. ඒ හැම දෙයක්ම නැවතිලා තියෙන්නේ. ඉතින් අපි අදිෂ්ඨානය ක්‍රියාත්මක කරවන මේ අක්‍රිය වෙලා තියෙන ධර්ම රාජ්‍ය චක්‍රවර්ති රාජාණ්ඩු අක්‍රිය මට්ටමේ තියෙන්නේ අපි ක්‍රියාත්මක කරවන්න ඕන. ධර්ම රාජ්‍යයේ රාජාණ්ඩු ක්‍රියාත්මක කරවන්න අධර්මයට විපාක දෙන්නේ තු මේ ලෝකේ දැන් අර ඇදගෙන වැටිලා තියෙන ලෝකේ. ඒ නිසා අධර්මයේ එන්න අධර්මයටම මිනිස්සු යොමු වෙලා තියෙනවා. අපි කියන්නේ ඒ විපාක දෙන රාජාණ්ඩු විපාක දෙන ධර්ම රාජ්‍යයේ දැන් නගා සිටුවල ක්‍රියාත්මක කරවන්නේ. මා අදිෂ්ඨාන කරනකොට ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නවා. මිනිස්සුන්ගේ අදිෂ්ඨාන ඉතාම ප්‍රබලයි. මිනිස්සු අදිෂ්ඨාන කරොත් ඒවා ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නවා. ඉතින් ඒ නිසා යමාත්‍යංශ වලට මාරක අදිෂ්ඨාන කරන්න ඕනේ. එතකොට තමයි ධර්ම රාජ්‍ය නැගිටින්නේ. ධර්ම රාජ්‍ය ඇහැරෙන්නේ එතකොට. ධර්ම රාජ්‍යයේ දැන් නිදාගෙන ඉන්නේ. බිම වැටිලා තියෙන ධර්ම රාජ්‍යය. ධර්ම රාජ්‍ය දැන් ඇහැරවන්නේ. ධර්ම රාජ්‍යයේ නැගිටවන්නේ. ඇති ඒක තමයි අපි මේ කරන්නේ. අමාත්‍යංශ වලට මාරක අදිෂ්ඨාන කරනකොට දැන් අමාත්‍යං අධ්‍යාපන අමාත්‍යංශය ගත්තාම දැන් අධ්‍යාපන අමාත්‍යංශය ඇමති කෙනෙක් ඉන්නවා. එතකොට ඒ අමාත්‍යංශ ලේකම් මුරු ඉන්නවා. තව උසස් නිලධාරීන් ඉන්නවා. ඔය අය ওই අමාත්‍යංශේ වැඩ බාර අරගෙන ඉස්ලාමි පිරිත් කියලා තමයි පටන් ගන්නෙ. ඒක ඉතින් ඒ වෙලාවට විතරයි හැම අමාත්‍යංශයක පටන් ගන්නවා. ඉතින් පිරිත් කියලා පන්සිල් අරගෙන පිරිත් නූල් බැඳලා සංඝරත්නේ වඩම් වල එහෙම පටන් ගන්නවා. ඊට පස්සේ ආය ඒක ආරම්භයේට විතරයි ඒව සම්දර්ශන වගේ ඒක මුලදීම ආරම්භ කරාට එහෙම. ඊට පස්සේ තේ දැන් ඔය මහා බැංකුව හොරා කෑවයි කියන ඒ අයත් ඔය බැංකුවේ වැඩ පටන් ගන්න ඇත්තේ පිරිත් කියලානේ. පිරිත් කියලා තමයි ඌ පටන් ගන්න. මහා සංඝරත්නේ වැඩම කරවල තමයි ඌ පටන් ගන්න. ඉතින් ඒවා ඒ
අමාත්‍යංශවල එහෙම ධර්මයක් පවත්වාගෙන යන්න ඒ අමාත්‍යංශවල කාටවත් අවබෝධයක් නැහැ. මිනිස්සු තල්ලු කරලා එපු පිරිසක් ඉන්නේ. මිනිස්සු තල්ලු කරලා යන අමාත්‍යංශයට ඇමතිකමක් දීලා ඔයා ගිහිල්ලා මේක කරන්න කියලා එව් පිරිසක් එනවොත් ඒ අය මේ සංසාරේ කුසල් කරලා පාරමී පුරලා කුසලයේ වර්ධනය කරලා මේ බලයක් හදාගෙන ඇවිල්ලා අමාත්‍යංශේ වැඩ බාර ගන්නවා නෙමෙයි. ඒ කවුරුත් මේ කුසලයේ දියුණු කරලා කුසල බලයක් හදාගෙන ඔය අමාත්‍යංශ වැඩට එන්නේ නැහැ. ඔය බාර අරන්නේ මිනිස්සුගේ මානසික බලයෙන් තමයි ඒ ඇටෙන්ට යොමු කරවල තියෙන්නේ. ඉතින් ඒ අමාත්‍යංශවල ඒ අමාත්‍යවරුන් ඒ වැඩ බාරගත්ත දවසේ ඉඳන් දැන් අවුරුදු දැන් මේ ආණ්ඩුව අවුරුදු 2019 දා මේ දක්වා 20 21 22 දැන් අවුරුදු 3කට ලං වෙන්නේ එනවා. ඔය අවුරුදු 3ට මොනතරම් අකුසල් කන්දරාවක් ඔය අමාත්‍යංශවල දැන් රැස් කරගෙන ඉන්නවා. එතකොට ඒ අමාත්‍යංශයේ කර්ම රැස් වෙනවා. මනුස්සයාට කර්ම රැස් වෙනවා වගේ තමයි අමාත්‍යංශ වලටත් කර්ම රැස් වෙනවා. ඒකල ඒ අමාත්‍යංශයටම විපාක දෙන්නේ. ඒ වගේ මේ අවුරුදු පහට මේ ආණ්ඩුව කර්ම රැස් කරනවා. ආණ්ඩුවට විපාක දෙනවා. ඒතකොට ඒ වගේ තමයි රටවල් විදිහට ගත්තාම ඒ රටවල් වලටත් අර මනුස්සයාට කර්ම රැස් වෙන විදිහට මේ රටට කර්ම රැස් වෙනවා. ඒකල රටටම විපාක දෙනවා. එහෙම තමයි කර්මයේ රැස්වීම සහ කර්මයට විපාක සකස් වීම. ඒ එහෙම නිසා තමයි සමහර ප්‍රදේශෙම බුදුහුරු පහළ වෙන්නේ. සමහර ප්‍රදේශවලම දැන් මධ්‍ය ප්‍රදේශයේ බුදුහුරු පහළ වෙනවායි කියනවා. අවිජිත ස්ථාන සකස් වෙනවායි කියනවා. එහෙ දැන් මධ්‍ය ප්‍රදේශයේම අපි දැන් දමදීවම බෝසත්වරු පහළ වෙලා බුද්ධත්වයට පත් වෙනවායි කියනවා. එතකොට ඒක ඒ රටට බලපාන දෙයක්. ඒ රටට බෝධිසත්ව ප්‍රබල කුසලයන් ඒ රටේ විපාක දෙනවයි කියනවා. යම්කිසි රටවල විපාක දෙනවලු බෝධිසත්ව විපාක, බුද්ධත්ව සර්වඥ විපාක. එතකොට ඉත රටටත් මේ කර්මයේ එකතු වෙලා ඒ රටේ කර්ම විපාක දෙනවා. රටේ කරන කර්ම රටේ එකතු වෙලා ඒ රටේ විපාක දෙනවා. ඒ වගේම තමයි අමාත්‍යංශවලත් අමාත්‍යංශේ කර්ම රැස් වෙලා ඒ අමාත්‍යංශේ කර්ම විපාක දෙනවා. ඒ අමාත්‍යංශට විපාක දෙනවා. විශ්වයේ එහෙම තමයි සකස් වෙන්නේ. ඉතින් ඒ විදිහට අපි ඒ අමාත්‍යංශවලට විපාකේ අදිෂ්ඨාන කරලා ඒ අමාත්‍යංශේ පිරිසිදු කරන්න ඕන. එතකොට තමයි ධාර්මික පාලනයක් හදන්න පුළුවන් වෙන්නේ. එහෙම නැත්නම් මේ මිනිස්සේ කෙල්ලට බාරගත්තයි කියලා එහෙම ධාර්මික පාලනයක් කරන්න බෑ. ඒක ධර්මීය ක්‍රියාත්මක කරවන්න ඕනේ හැමතැනම. ධර්මීය ක්‍රියාත්මක වෙන්න ඕන. අමාත්‍යංශවල ධර්මීය ක්‍රියාත්මක වෙන්න ඕන. මොකද්ද මේ ධර්මයේ අමාත්‍යංශවල ක්‍රියාත්මක වෙන ධර්මයේ මොකද්ද? සබ්බ පාපසකරණ කුසලස උපසම්පදා සචිත්ත පරියෝදපන ඒතම් බුද්ධහන සාසන. ඒක තමයි බුද්ධ සාසනේ බලය. ඒක තමයි ධර්මයේ ක්‍රියාකාරීත්වය. නිර්වාණේ ක්‍රියාකාර නිර්වාණේ ක්‍රියාත්මක වෙන්නේ හිමයි. එතකොට ඒ ඉස්සරලාම කරන්නුනේ අමාත්‍යංශවල රැස් වෙලා තියෙන අධර්මී පාපයේ ඉස්සරලාම දුරු කරන්න ඕන. දුරු කරන්න ඕන. පාපය අයින් කරන්න ඕන, අකුසලයේ අයින් කරන්න ඕන. එතකොට තමයි මේ අමාත්‍යංශය පිරිසිදු වෙන්නේ. ඊට පස්සේ පිරිසිදු වුණාට පස්සේ තමයි කරන කුසලයට විපාක දෙන්නේ. ඉතින් ඒ අමාත්‍යංශවල දැන් පාපයෙන් ඉන්න රැස් වෙලා තියෙන්නේ ප්‍රබල විදිහට. ඉතින් එතකොට ඒ අමාත්‍යංශ එකතු වෙලා පාර්ලිමේන්තුව ප්‍රබල අකුසල එකතු වුණු තැනක් බවට පත් වෙනවා. දැන් ඒකේ පාර්ලිමේන්තුවේ තියෙන අධර්මික හොඳටම පැහැදිලිනේ.
දෙපැත්තට බෙදිලා ඒ අය මොනතරම් බැනගන්නවද ද්වේෂයෙන් වෛරයෙන් ඉතින් ඒ අය එතන මරා ගන්න බනිනවා සත් ඉතින් ඒ විදිහට තම පහත් විදිහට කෑකෝ ගසමින් එතන අශීලාචාර විදිහට තමයි එතන ඉන්නත් බෑ කෙනෙකුට ගිහිල්ලා ඒ කියන්නේ ධර්මයක් තියාගෙන එතන ගිහිල්ලා වැඩ කරන්න බෑ එතකොට මොකද ධර්මයේ බලවත් නිසා හැමෝටම මේ අධර්මයට යන්න වෙලා තියෙනවා ඉතින් පාර්ලිමේන්තුව අධර්මයෙන් පිරුණාම අගමැතිට බෑ අගමැතිට බෑ ධර්මයේ තුල ඉන්නේ ජනාධිපතිටත් බෑ ඒ ඔක්කොම අධර්මයේ පැත්තට යොමු වෙලා තියෙනවා එච්චර අධර්ම බලයක් තියාගෙන මිනිස්සු පංචශීලයේ ආරක්ෂා කරගන්න උත්සාහ කරත් භාවනා කරත් ඒවා සාර්ථක වෙන්නේ නැහැ. තනියම භාවනා කරන්න බෑ. මොකද මේ මනස කියන දේ දැන් වර්තමානයේ වෙනකොට මේ මනස දේශපාලනට යොමු කරවල තියෙන්නේ. එතකොට මේ මානසික බලයන් අරගෙන අපිවත් ඒ හැමෝ ඒ පැත්තට එකතු කරගෙන දියාපදිංචියේ පුරවැසිභාවය හරහා අපි ඔක්කොම එතනට යොමු කරවන ඒවට බන්ධනය කරලා තියෙනවා. ඒ නිසා මේ අමාත්‍යංශයක් කියන්නේ තමන්ගේම ආධ්‍යාත්මික අංශයක්. තමන්ගේ මානසික අංශයක් තමයි තමන්ගේ මනසේ තියෙනවා සෞඛ්‍ය අංශයක් තියෙනවා අධ්‍යාපන අංශයක් තියෙනවා. ඒ වගේම වරාය කටයුතු අංශයක් තියෙනවා වෙළඳ කටයුතු අංශයක් විදේශ කටයුතු අංශයක් ඒ ඒව ඒ විදිහට අංශ ගණනාවක් ඒ විදිහට 30ක් 32ක් තමන්ගේ මනසේ තමයි අංශයන් තියෙන්නේ මනස කියන්නේ ඒ වගේ සාමාන්‍ය දෙයක් නෙවෙයි ඉතින් එතකොට තමන්ගේ මනස පිරිසිදු කරගන්නට ඕන අමාත්‍යංශවල තමන්ගේ පාපේ දුරු කරන්නේ මේ විදිහට මේ තමන් තුළ තිබෙන පාපේ දුරු කරන්නේ ඒතර ආධ්‍යාත්මික පාපේ තියෙනවා බාහිර පාපේ තියෙනවා අනිත් මිනිස්සුන්ගේ අධර්ම ශක්තිය නිසා තමන්ගේ මනසට එකතු වුණු අධර්ම ශක්තියක් තියෙනවා උජ්ජලිකවම තමන්ගේ ප්‍රතිපත්ති වලින් සකස් වුණු අධර්ම ශක්තියකුත් තියෙනවා. ඒ දෙකම දුරු කරන්නට ඕන. ඉතින් ඒ විදිහට අපි පංචශීලයේ ආරක්ෂා කරන බණ භාවනා කරගෙන හිටිය සම්පූර්ණ පූර්ණ පිරිසිදු භාවයක් තමන්ගේ මනසට එන්නේ නැහැ. නැවත රාග ද්වේෂ මොහ හට ගන්නවා. අපි මේ දේශපාලන ඒ ආණ්ඩුවේ තිබෙන අධර්මය අපි අයින් කරපු නැති නිසා අපේ හිත නැවත අධර්මයට යනවා. ඒ නිසා දැන් අපි මෛත්‍රිය වඩනකොට අනිත් අයට මෛත්‍රිය වඩනවා. තමන්ගේ තමන්ට මෛත්‍රිය වඩනවා. එතකොට මෛත්‍රිය ගොඩක් සම්පූර්ණ වෙනවා. ඉතින් අන්න ඒ විදිහට මේ නිර්වාණයට පත් වෙනකොට සර්ව ආකාරයෙන් පිරිසිදු වෙන්නට ඕන. ඉතින් එතකොට ඒ අමාත්‍යංශවල අධර්මයට අනිවාර්යෙන් අදිෂ්ඨාන කරන්න ඕනේ. මේ අදිෂ්ඨාන කරන්න තමයි තමන්ගේ මනස පිරිසිදු වෙන්නේ. තමන්ගේ මනස ශක්තිමත් වෙන්නේ ඒ තියෙන අමාත්‍යංශවල අදිෂ්ඨාන කරන්න ඕන. ඒ වගේ තියෙන පාපේට මාරක අදිෂ්ඨාන කරන්න ඕන. එතකොට ඒවට විපාක සකස් වෙනවා. විපාක සකස් වෙනවා තමන්ගේ හිත පිරිසිදු වෙනවා ඒ නිසා තමයි අපි මාරක අදිෂ්ඨාන කරන්නේ තමන්ට මතක තියෙන අමාත්‍යංශ වලට අදිෂ්ඨාන කරන්නේ දැන් මත 31ක් තියෙනවා 31ම බොහෝ විට මතක හිටින්නේ නැහැ අධ්‍යාපන සෞඛ්‍ය ආරක්ෂක වරාය වෙළඳ විදේශ ඒ විදිහට තමන්ට මතක තියෙන අමාත්‍යංශ අරගෙන දීසේ මාරක අදිෂ්ඨානේ අදිෂ්ඨාන කරමි අදිෂ්ඨාන වේවා කියලා සිතන්න. මේක අපේ ආරම්භයක් හැටියට තමයි පිවිසුමක් හැටියට ධර්ම රාජ්‍යයට ප්‍රවේශ වීමක් හැටියට තමයි අපි මේ අදිෂ්ඨානේ අපි දැන් මේ දීසෙන් වන්දනාවන් කරලා
ජීවිත අධිෂ්ඨාන කරලා තමයි අපි මේ භාවනාවනත් අධිෂ්ඨාන කරන්නේ. ප්‍රතිපත්තියකට ඇවිල්ලා නිකම් අපි මේ වචන කියනවා නෙමෙයි. ඒ නිසා ඒක වදිනවා. යමාත්‍යංශ වලට වදිනවා අධිෂ්ඨාන. තව අපි අධිෂ්ඨාන පූජාවන් තේති අධිෂ්ඨාන කරනවා. අමාත්‍යංශයට මාරක අධිෂ්ඨාන අධිෂ්ඨාන කරන්න තමයි අපි අධිෂ්ඨාන පූජාවන් දැන් සංවිධානය කරලා තියෙන්නේ. මේ විදිහට එක අදිස්ථාන පිරිසකට එකතු වෙලා 100 ගුණයකින් 500 ගුණයකින් වැඩි කරලා නැවත අදිස්ථාන කරනවා වදිනවා ඒක. අපි ඊළඟට සෑම මාසයකටම දැන් එකතු වෙලා පහන් 500 අදිස්ථාන පූජාවන් සකස් කරගෙන ඔය අමාත්‍යංශවලට මාරක අදිස්ථාන අදිස්ථාන කරනවා දිගටම. ඒ අධර්මයේ ඉවයි නැති වෙනකම්. ඒ අය අමාත්‍යංශ දාලා යනකම් අධිෂ්ඨාන කරන කෙනෙක් මාරක අධිෂ්ඨාන. ඉතින් ඒවා පිසිදු වෙන්න ඕන අනිවාර්යයෙන්. ධර්මයක් විපාක දෙන්න නම් අනිවාර්යෙන් අධර්මය අයින් කරන්න ඕන. වෙන ක්‍රමයක් නෑ මාරක අධිෂ්ඨාන අධිෂ්ඨාන කරන්න. මිනිසුන්ට ගහලව හදන්න බෑනේ. මිනිසුන්ටත් හදා ගන්න බෑනේ. ඉනිස මිනිස්සු ඇතුළාන්තයට ගිහිල්ලා අපි ඇතුළ වෙනස් කරන්න ඕන. වෙනස් වෙනවා. අධිෂ්ඨාන කරන්න කරන්න බලේ වැඩි වෙනවා. තමන් ශක්තිය වැඩි වෙනවා. ඒ නිසා අදිෂ්ඨාන කරන මාරක අදිෂ්ඨාන ඒක බොහොම සාර්ථකව තමයි බලේ දිනු කරගන්න පුළුවන්. දැන් අපි විනාඩි කිහිපයක් ඒතර අදිෂ්ඨාන කරමු. තමයි මතක අමාත්‍යංශ කිහිපයක් ගන්න. අධ්‍යාපන අමාත්‍යංශේ සෞඛ්‍ය ආරක්ෂක අමාත්‍යංශේ වෙළඳ අමාත්‍යංශේ විදේශ වාරි මාර්ගයේ කුසිකාරණ ඒ විදිහට මතක අමාත්‍යංශ කීපයක් අරගෙන දීසේ මාරක අධිෂ්ඨානේ අධිෂ්ඨාන කරමින් අධිෂ්ඨාන වේවා කියලා මෙනෙහි කරන්න පටන් ගන්නවා. අලුතෙන් භාවනා අධිෂ්ඨාන කරන අය දීසෙන් බලය අනන්තයි කියලා මෙනෙහි කරලා දීසෙන් මරාගෙන මැරෙන දීසෙන් කියලා මෙනෙහි කරන්න. වීඩියෝ වම් කරන්න. අපි දැන් විනාඩි කීපයක් වෙන භාවනා කරමු. අපි ඊළඟ අදිෂ්ඨාන පූජාවලටත් මේ අදිෂ්ඨාන තමයි ගන්න. අපි දැන් කරන අමාත්‍යංශ මාරක අදිෂ්ඨාන ඒවා තමයි මල් වැල් වලට, මල් වලට, සුදුම් වලට අදිෂ්ඨාන පහන් 500ට මේ අදිෂ්ඨාන තමයි ගන්න. අදිෂ්ඨාන අරගෙන තමයි ඒවා බලවත් කරන්නේ. එහෙම තමයි මේ වර්තමානයේ හිතක් තාම නිවරදිව හදනවා නම් ඒ ක්‍රමයට තමයි සකස් කරන්න ඕන. මේක තමයි ධර්ම රාජ්‍යයේ අවදි වීම. ඒ කියන්නේ දේශෙන් ධර්ම රාජ්‍ය දේශෙන් රාජාණ්ඩුව ධර්මීයම සකස් වුණු දෙයක්. ධර්මීයම සකස් වුණු දෙයක්. ඒ දේශෙන් රාජාණ්ඩුවේ අධර්මයක් නැහැ. අධර්මයක් තියන්නේ නැහැ. අධර්මය ඒ විදිහට හංගගෙනවත් ආංගලාවත් අධර්මයක් තියන්නේ නැහැ. ඒක තමයි අරහං බලය. දීසෙන් බලයේ තියෙනවා අරහං බලය, සම්මා සම්බුද්ධ බලය. ඒ විදිහට නව අරහාදී ඒ නවවිධ වර්ම කියලා තියෙනවා. දීසෙන් වන්දනා විදි තියෙනවා නව ඒ බුදුගුණ නවයට බලයන් නවය. එතකොට මේ දීසෙන් බලයේ තියෙනවා අරහං බලය. දීසෙන් රාජාණ්ඩුවටත් ඒ අරහං බලය අදිෂ්ඨාන වෙලා තියෙන්නේ. ඒ රහසකින්වත් පවක් කරන්නේ නැති නිසා අරහං කියලා කියනවා. රහසින්වත් පවක් කරන්නේ නැහැ. පවක් පවතින්නේ නැහැ. පාපේ පවතින්නේ නැහැ. එලිපිටවත් ඒ වගේම ඒ රහසින්වත් පාපයක් කියලා දෙයක් මේ දීසෙන් බලය තුල පවතින්නේ නැහැ. දීසෙන් රාජාණ්ඩුව තුල පවතින්නේත් නැහැ. එහෙම පුජ්ජලික හිතවත්කම් මත, ඥාතිත්වය මත එහෙම පාපයන් තියන්නේ නැහැ. ඒක බය දීසෙන් බලයේ ස්වභාවය. දීසෙන් බලයේ තියෙනවා අරහං බලය ඔක්කොම සුද්ධ කරනවා.
පාපයක් ඉතුරු වෙන්නේ නැහැ. රහසකින්වත් පවක් කරන්න බෑ. අධිෂ්ඨාන පූජාවලදී අධිෂ්ඨාන කරනවනේ කරපු කීපු දේවල් වලට පවා හිතපු දේවල් වලට පවා ප්‍රාදේශ සභා සභාපති විදියට මන්ත්‍රීවරු විදියට හිතපු දේවල් කියපු දේවල් කරපු දේවල්. එතකොට හිතේවත් පාපයක් තියාගන්න බෑ. ඔක්කොම සුද්ධ කරනවා. පිරිසිදු කරනවා. ඒක මේ බුද්ධ බලයේ තියෙන ස්වභාවය. බුද්ධ බලයේ තියෙන ස්වභාවය හිතන සිතුවිල්ලටත් ඒක පිරිසිදු කරලා ඒකටත් විපාක දෙනවා. නිර්වාණයට යන්න ඕන එහෙම නිර්වාණය කියන්නේ සාමාන්‍ය දෙයක් නෙවෙයි. නිකම් බණ අහලා අවබෝධ කරගෙන යන්න පුළුවන් දෙයක් නෙවෙයි. මේක නිර්වාණය කියන්නේ මේ සත්‍යයේ පැවැත්ම වගේ නිර්මාණයේ උණු පැවැත්ම. දැන් සත්වයා මේ විදිහ නිර්මාණය වෙන්න මොනතරම් කාලයක් ගත වුණාද? මොනතරම් තාක්ෂණයක් දිනු වෙලා තියෙනවද? මිනිස්සයා මේ විදිහ නිර්මාණය වෙන්න. විශ්වයේ විශ්මිත නිර්මාණයක් මිනිස්සයා කියලා කියන්නේ. ඒතොර නිර්වාණයක් ඒ විදිහට නිර්මාණය වෙන්න ඕන දෙයක්. මිනිස්සයා නිර්මාණය කරන බලයට වඩා ඒ විශ්මයට වඩා විස්මිත දෙයක් තමයි නිර්වාණ නිර්මාණය. නිර්වාණය මේ විදිහටම පීවරින් පීවරට ගොඩනැගෙන්නට ඕන. පීවරින් පීවරට ගොඩනැගෙන්නට ඕන. ඒක සකස් වූ දෙයක්. එන අසංකතයි සංකත ධර්මයේ සංස්කාර ධර්මයන්ගෙන් සකස් වූ දෙයක් නෙමෙයි. නිසා ඒකට අසංකත කියන්නේ. මේ විදිහට අසංස්කාර ධර්ම වලින් සකස් වෙලා තියෙන දෙයක් නොපෝතින ආකාරයට සකස් වුණු දෙයක් තමයි නිර්වාණය කියන කියන්නේ. නිර්වාණය ඒ විදිහට මේ විදිහේ අදිෂ්ඨාන ගොඩක් ඕන වෙනවා නිර්වාණයට යන්න. දැන් ප්‍රාදේශ භාවකවත් පාපේ තියෙන්න බෑ නිර්වාණයට යන්න. පලාස් ස්වභාවයේ තියෙන්නත් බෑ, පාර්ලිමේන්තුවේ තියෙන්නත් බෑ, අමාත්‍යංශ වල තියෙන්නත් බෑ, අමාත්‍ය මණ්ඩලයේ පාපේ තියෙන්නත් බෑ, ඒ අයගේ හිතේ තියෙන්නත් බෑ. ඒ විදිහට සර්ව ආකාරයෙන්ම සුවිසුද්ධ ඉතා පිරිසිදු වෙන්න ඕන තත්වයා පාලන ක්‍රමය. අන්න එහෙම වුණාම තමයි නිර්වාණය විපාක දෙන්න සුදුසු මට්ටමකට එන්නේ. ආම පිරිසිදු වෙන්න ඕන සමාජෙන් නිර්වාණය මේ සමාජයට ගන්න නම් මේ සමාජයේ ධාම සුවිසුද්ධ වෙන්න ඕන. කොනකවත් කෙනෙකුගේ හිතේ කොනකවත් පාපයක් කියලා දෙයක් ඉතුරු වෙන්න බෑ. ඉතුරු වෙන්න බෑ. ඒ වගේ ධාම සුවිසුද්ධ දෙයක් තමයි නිර්වාණය කියලා කියන්නේ. ධාම පිරිසිදුම දෙයක්. පිරිසිදුම දෙයක්. සිතුවිල්ලකවත් වගේ කිලිටි ස්වභාවයක් පවතින්නේ නැහැ. ඒක තමයි නිර්වාණය නියම ස්වභාවය. එතකොට බලන්න අපි දැන් මේ දක්වා මේ සම්ප්‍රදාය තුල තනි තනියම අපි සමහර අය මහාන වෙලා කැලෑවලට ගිහිල්ලා ගල්ලෙන් වල නොකානොබී නිදි මරාගෙන භාවනා කරනවා. ඒක එහෙම සාර්ථක කරගන්න පුළුවන් දෙයක් නෙමෙයි නිර්වාණය කියන්නේ. ඒක තාක්ෂණය. නිර්වාණය සකස් වෙන්න ඕන දෙයක්. තනි තනියම හදාගන්න බෑ. එහෙම නිර්වාණය සකස් වෙන්නේ විපාකය සකස් වෙන්නේ නැහැ. ඊට වඩා සංකීර්ණයි. සමාජයේ මේ විදිහට පිසිදු වෙන්නට ඕන. සමාජයේ තමන් විතරක් ඒ විදිහට බෑ. ඒක හරියට තමන්ට විතරක් මෛත්‍රිය වැළුවා වගේ දෙයක්. තනියම භාවනා කරන්නේ. එවැනි මේ දැන් මෛත්‍රියේ සිතවිල්ල කොහොමද වර්ධනය වෙන්නේ? සමස්ත සමාජයටම සමාජ සත්වයාටම මෛත්‍රිය වැඩිම තුලින් තමයි මෛත්‍රිය ධ්‍යානය සම්පූර්ණ වෙන්නේ. නිර්වාණයත් ඒ වගේ තමයි. තමන් විතරක් තමන්ගේ ආධ්‍යාත්මය විතරක් පිරිසිදු කරගත්තට විපාක එන්නේ නැහැ. අනිත් අය බාහිර සමාජයක් පිරිසිදු වෙන්නට ඕන. බාහිර සමාජයක් පිරිසිදු වෙන්නට ඕන. මේ පිරිසිදු කරගෙන තමයි නිර්වාණය විපාකේ තියෙන්නේ. ඒ නිර්වාණ විපාකේ තමයි අපි මේ ගොඩනගන්නේ සකස් කරන්නේ. ධර්ම රාජ්‍යයක් තුල තමයි ඒක විපාක දෙන්නේ.
අපි අධිෂ්ඨාන ඉතාම සාර්ථකයි, ධර්මරාජ ගමන රාජාණ්ඩු ඉතාම සාර්ථකයි. අනිවාර්යෙන් අපිට රාජාණ්ඩුව මේ මහපොළුවේ ක්‍රියාත්මක කරවන්න පුළුවන්. දැන් අපි අධිෂ්ඨාන මට්ටමේ මේ පවතින්නේ. ඉදිරියේදී ඒවා ප්‍රායෝගිකවම මහපොළොවේ ක්‍රියාත්මක වෙනවා. අපිට අධිෂ්ඨාන තියෙනවා. ඒ සමාජයේ අල්ලන්න මාර්ගයේ අපිට බලය තියෙනවා. සැලැස්මක් තියෙනවා. වෙනත් අයගේ රාජාණ්ඩුව පිළිබඳ සැලැස්මක් නැහැ. කර්ම රාජ්‍ය පිළිබඳ සැලැස්මක් නැහැ. නිර්වාණයට විපාකයේ සකස් කරන්න සැලැස්මක් නැහැ. අපි නිර්වාණය ළඟට එනකන් ඉන්නේ නැහැ. නිර්වාණය විපාකේ ගොරනගන. ප්‍රබලතාව ඉදිරියේ ප්‍රබලාදිෂ්ඨාන වලින් අපි මේ අධර්මයේ අයින් කරලා මේ ධර්මයේ විපාක දෙතන නිර්මාණය කරනවා. එනිසා පහන්න දැල්වල අදිෂ්ඨාන කරන්න, දීසින් වන්දනාවක් කරන්න. වන්දනාවක් නොකරත් අර අදිෂ්ඨාන එකින් එක සෑම මමාත්‍යංශයකටම අදිෂ්ඨාන කරන්න. ඒක තමන්ගේ මනසේ තියෙන බලය. අමාත්‍යංශ කියන්නේ මනසේ තියෙන අමාත්‍යංශය. අදිෂ්ඨාන කරන්න කරන්න තමන්ගේ මනස පුළුල් වෙනවා. වැහිලා තියෙන ඒ ඔක්කොම තිර විවෘත වෙනවා. දොරවල් විවෘත වෙනවා. මනස ගැඹුරු වෙනවා. මනස ගැඹුරුවට ගමන් කරන ඉතාම සාර්ථකයි. එතකොට වෙනත් මොනවද ගැටලුවක් තියෙනවද? අපි එහෙනම් හිට වැඩසටහනට සහභාගී වෙමු, සාකච්ඡා කරමු. අදිෂ්ඨාන විදියට දිගටම කරන්න. පහට අදිෂ්ඨාන කරන්න, අමාත්‍යංශ ටික ලියා ගන්න. මේ WhatsApp group එකටත් දැම්ම හිටිකී. අමාත්‍යංශ ටික මොකද ඒක වැදගත්, ඒක තමයි භාවනාව. අර මෛත්‍රී භාවනාව අපි වඩනවානේ. මම වෛර නොවෙමු. මගේ දෙමව්පියා, මගේ ඥාති හිතවතුන් ඒ විදිහින් අපි මෛත්‍රී වර්ධනය කරන්නේ. එතකොට මේ නිර්මාණය විපාකය මේ විදිහට වර්ධනය කරන්න ඕන. වඩන්න ඕන. ව්‍යාප්ත කරන්න. ප්‍රබලව ව්‍යාප්ත කරන්න ඕන. එතකොට තමයි තමන්ගේ බලය වර්ධනය වෙන්නේ. දියසෙන් බලය, රාජාණ්ඩු බලය, රාජ්‍ය බලය, පරිපාලන බලය. ඒ විදිහට තමයි නිර්වාණය සකස් කරන්නේ. දීසෙන් බලය වර්ධනය වෙන්න නම් අර විදියට අදිෂ්ඨාණයෙන් තමයි දිනු කරන්නේ. එතකොට තමන් තුළ හිතා ගන්න බැරි ආධ්‍යාත්මික බලයක් ක්‍රියාත්මක වෙනවා. අපි එනා හෙට සාකච්ඡා කරමු, හිට අදිෂ්ඨාන කරමු. එන සියලුම දෙනාට තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ.